සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ් සර්විස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ අත වශයෙන්ම රෝගයක් සම්බන්ධව නොවෙයි. මොකද මේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් සම්බන්ධව ඒකට උත්තර ලබා දෙන්න තමයි අද උත්සාහ කරන්නේ. ඒ ප්‍රශ්නේ මොකද්ද? ගොඩක් උදවිය අහනවා, විශේෂයෙන්ම තරුණ උදවිය. මේ ඇඟේ මේ ලිංගික ශක්තිය වැඩි කරගන්න තියෙන ආහාර මොනවද කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම. ඉතින් මේක අපි අන්තර්ජාලය පරිහරණය කළොත් විවිධාකාර ආහාර වර්ග සඳහන් කරලා තියෙනවා. සමහර ඒවායේ තියෙනවා ආහාර වර්ග 10ක් කියනවා, සමහර ඒවායේ තියෙනවා ආහාර වර්ග 7ක් කියනවා, සමහර ඒවායේ තියෙනවා 20ක් කියලා. මේ වගේ නොයෙකුත් තොරතුරු ඇත්ත වශයෙන්ම අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම YouTube එක හරහා ලබා ගන්නත් පුළුවන්. හැබැයි සමහර ඒවායේ මට තේරෙන හැටියට හරි තොරතුරු නොවේ තියෙන්නේ. සමහර ඒවා මම හිතන්නේ මේ වෙබ්සයිට්ස් එහෙම නැත්නම් මේ දාන YouTube's ප්‍රොමෝට් කරගන්න දාපුවා කියලා තමයි සමහර වෙලාවට හිතෙන්නේ. ඉතින් මම අද මේකට උත්තරේ විදිහට විශේෂයෙන්ම අපේ දේශීය බෙදකමත් එක්ක සම්බන්ධ කරලා ලබා දෙන්න උත්සාහ කරනවා. අපි බලමු ඒක සම්බන්ධ තොරතුරු මොනවද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ලිංගික ශක්තිය වැඩි කරනවා කියන ඖෂධ තියෙනවා ඇත්ත වශයෙන්ම. එම ඖෂධ වලට කියන්නේ මේ වාජීකරණ ඖෂධ. වාජී කියලා කියන්නේ අශ්වයාට. ඉතින් අශ්වයෙක්ගේ වගේ ශක්තිය ඇති කරන්න කියන එක අදහස තමයි එතන තියෙන්නේ. ඉතින් අපි වාජීකරණ ශක්තිය තියෙන ආහාර බැලුවොත් මොනවද කියලා අපිට අපේ සංස්කෘතියට ගැලපෙන අපේ රටේ තියෙන දේවල් බැලුවොත් ගණනාවක්ම තියෙනවා එම ශක්තිය වැඩි කරගන්න. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවනේ අපි කියන්නේ ඇප්‍රොඩිසියක් ප්‍රොපර්ටිස් තියෙන ආහාර කියලා. ඒ කියන්නේ වාජීකරණ ශක්තිය තියෙන ආහාර. ඉතින් අපි කොහොමද දන්නවා මේ නිරෝගී පුද්ගලයෙකුට සම බල ආහාරයක් තියෙන්න ඕනේ? ඒක අවිවාදයෙන් පිළිගන්නවා, කතා දෙකක් නෑ. සම බල ආහාරයක්. සම බල ආහාරයකින් තමයි අපි නිරෝගී බව රැකෙන්නේ. සම බල ආහාරයක තියෙන ලක්ෂණත් අපි දන්නවා ගොඩක් වෙලාවට. අපේ පාසල් යන කාලේ ඉඳන්ම ලබා දෙන දැනුමේ. හැබැයි ගොඩක් අයට දැනගන්න ඕනේ මේ වාජිකල ශක්තිය ඇති කරන ආහාර මොනවද කියන එක. ඉතින් අපි බලමු ගොඩක් වෙලාවට මේ වාජිකරණ ඖෂධ ගන්නකොට විශේෂයෙන්ම අපි දෙන උපදේශක් තමයි මේ වාජිකරණ ශක්තිය තියෙන ආහාරත් ලබා ගන්න කියලා. මොකද එතකොට අර ඖෂධවලට යම්කිසි උපකාරයක් සිද්ධ වෙනවා ඒ ආහාර ලබා ගැනීම. අපි දන්නවා විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය, එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙන ප්‍රධාන දෙයක් තමයි තමන් ගන්න ආහාර සම්බන්ධව තියෙන පාලනය. ඒ වගේම තමන්ගේ පැවැත්ම විශේෂයෙන්ම. ඉතින් සමහර කරුණු කාරණාවලදී මේ බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් තියෙන කරුණු කාරණා එක විරුද්ධව යනවා දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන සමහර කරුණු විශේෂයෙන්ම මේ වාජීකරණ ආහාර සම්බන්ධව. ඉතින් පොදුවේ මේ සම්බන්ධයෙන් කතා කරන ඇත්ත වශයෙන්ම අපිට තියෙන අත්දැකීම තමයි විශේෂයෙන්ම වාජීකරණ ඖෂධ ලබා ගන්න උදවිය, විශේෂයෙන්ම ඒ ලිංගික ශක්තිය දුර්වල උදවිය, විශේෂයෙන්ම ඒකට ගැළපෙන විශේෂ ආහාර වර්ග භාවිතා කරන්න ඕනේ. දැන් මම සඳහන් කළා සමබල ආහාරයක් ගැන. ඊට අමතරව විශේෂයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් යම් යම් ආහාර වර්ග, යම් යම් ආහාරවල තියෙන සංඝටක මෙම ශක්තිය වැඩි කරගන්න පුළුවන් දේවල්. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු සාමාන්‍ය අහිතකර ආහාර වර්ග මොනවද කියලා. ඊට පස්සේ අපි බලමු හිතකර ආහාර වර්ග මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ ආටිෆිෂල්, එහෙම නැත්නම් මේ කෘතිම රසකාරක වර්ණකාරක ගොඩක් කල් තියාගන්න දාපු ඔය ප්‍රිසර්වටිව්ස්, අන්න ඒවා කල් තියාගන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය තියෙන අධිකව තියෙන දේවල් ඉතාම අහිතකරයි. එම ලිංගික ශක්තිය සම්බන්ධව කටයුතු වලදී ලිංගික ශක්තිය දුර්වල කරන්න හේතු වෙනවා මේ රසායනික ද්‍රව්‍ය. අපි දන්නවා මේ හැම දෙයකම තියෙන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය නිසා තමයි අපි අද කාලේ ගොඩාක් ලෙඩ වෙලා ඉන්නේ. අපේ කොලෙස්ටරෝල්ද, එහෙම නැත්නම් තියමැඩියාවද, එහෙම නැත්නම් අධික රුධිර පීඩනයේද, එහෙම නැත්නම් පිළිකාද, විශේෂයෙන්ම මේ බෝන වන රෝග වලට හේතු වෙලා තියෙන්නේ අපි කනබුල දෑ වල තියෙන අහිතකර ද්‍රව්‍ය. ඉතින් ඒ දෙන්දි අර මම සඳහන් කරපු ටික තමයි උඩට එන්නේ. ඉතින් හැම හැකි හැම විටම අපි කරන්න ඕනේ එම
දේවල් අහිතකර ද්‍රව්‍ය අඩු දේවල් තමයි භාවිතා කරන්න ඕනේ නැති දේවල් භාවිතා කරනවා කියන එක අමාරු කාර්යයක් ඒ විශේෂයෙන්ම ඒවා අඩු දේවල් භාවිතා කරන්න ඕනේ ඉතින් පළතුරක් උනත් ගත්තත් හැකේ හැම වෙලාවෙම කරන්න ඕනේ මේ අහිතකර ද්‍රව්‍ය දාලා රස මේ යම් යම් රසායනික ද්‍රව්‍ය දාලා මේ ඉදවල තියෙන ඒවා අනිවාර්යයෙන්ම වළකින්න ඕනේ විශේෂයෙන්ම වළකින්න ඕනේ මොකද ඒවා ඊටාම අහිතකරයි මෙම කටයුතු වලදී ඉතින් ඊළඟට ගොඩාක් අහිතකර තත්වයක් තමයි මේ කුළුබඩු අධික ආහාර භාවිතා කරන එක. අපි කියන මේ උෂ්ණ අධික කුළුබඩු ගොඩක් වෙලාවට භාවිතා කරන එක අඩු කරන්න ඕනේ. මොකද මේ වාජීකරණ ශක්තිය දුර්වල වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේම තමයි ඊළඟට ලුණු අධික ආහාර. ඒ වගේම තෙල් බහුල ආහාර. ওই දෙක ඉතින් කොයි රෝග වලටත් අහිතකරයි. ඉතින් මෙතෙන්දිත් අහිතකර වෙනවා එම තත්වයටත්. ඊළඟට අහිතකර වෙන්නේ ගොඩක් වෙලාවට මේ උෂ්ණ අධික කෑම කියන එක. මේ උෂ්ණාධික බව කියන එක මම මගේ කලින් වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා උෂ්ණාධික බව යනු කුමක්ද කියලා. ඒක දන්නේ නැති අයට පුළුවන් එම වීඩියෝ එක බලලා අවබෝධ කරගන්න. ඉතින් අපි දල වශයෙන් සඳහන් කරනවා අපි දන්නවා මේ ඉස්සෝ දැල්ලෝ කකුලෝ එහෙම නැත්තම් මේ අන්නාසි තක්කාලි අච්චාරු වගේ දේවල් උෂ්ණාධික බවින් යුක්තයි කියලා. ඉතින් මෙතෙන්දී වාජීකරණ ශක්තිය හොඳින් පවත්ව ගන්න නම් උෂ්ණාධික ආහාර අඩුවෙන් භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ඇඟ සිසිල් වෙන පැත්තට තියෙන ආහාර තමයි භාවිතා කරන්න ඕනේ. හැබැයි ඇඟ සිසිල් වෙන ආහාර කියලා ගොඩක් වෙලාවට ඇඟ ඕනට වැඩිය සිසිල් පැත්තට ගෙනියන ඒවා විශේෂයෙන්ම සමහර අය කරන්නේ සව් බාර්ලි වගේ දේවල් නිරන්තරයෙන් භාවිතා කරනවා. ඒකත් අගුණයි අත්ත වශයෙන්ම. එතකොට වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මධ්‍යස්තෝ යන එක තමයි ඇඟට ගුණ. ඉතින් ආහාරමය වශයෙන් සඳහන් කරන්න පුළුවන් දේවල් ගැන බැලුවොත් අපි සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ ගම් බිත්තර. මේ වාජිකර ශක්තිය අඩුවයට අපි කියන්නේ ගම් බිත්තර පාවිච්චි කරන්න කියලා. හැබැයි මේක බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඇනලයිස් කරලා දැන් කියන්නේ සුදු පාට බිත්තරත් එකයි කහ පාට බිත්තරත් එකයි කියලා. නමුත් ඉතින් පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ගම් බිත්තර තමයි පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි ඒ කියලා තියෙන කරනවා වඩා හොඳයි කියලා මට හිතෙන්නේ. ඊළඟට සඳහන් කරලා තියෙනවා මේ වටු බිත්තර. එතකොට ඊළඟට තියෙනවා මේ ගේ කුරුළු බිත්තර. ඊළඟට තියෙනවා මොනර බිත්තර. ඉතින් ඕවා තමයි විශේෂයෙන්ම බිත්තර වලින් සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ ගේ කුරුළු බිත්තර එහෙම නැත්නම් මේ මොනර බිත්තර කියන ඒවා ලේසියෙන් හොයන්න අමාරුයි. ඒවා එහෙම දිගටම ලබා ගන්න ක්‍රමවේදයකුත් ඇත්තෙත් නැහැ. හැබැයි වටු බිත්තර සහ ගම් බිත්තර අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට ඒක සපය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි සඳහන් කරන මේ ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට ගොඩක් වෙලාවට සඳහන් කරන්නේ මේ සැර නැති මාළු. සැර නැති මාළු අපි දන්නවා මේ තලපත් එහෙම නැත්නම් තෝර පරා වගේ මාළු පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ බල කෙලවල්ලෝ වගේ උෂ්ණාධික කෑම අගුණ වෙනවා සැර නැති මාළු. එහෙම නැත්නම් පොඩි මාළු භාවිතා කරන්න පුළුවන්. පොඩි මාළු වලින් අත්ත වශයෙන්ම මේ හුරුළු වගේ දේවල් සැර වැඩි සාලිය සූඩිය වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් කරන ආකාරයට ගොඩක් වෙලාවට මේ මස් වර්ග අගුණ බයින් යුක්ත බව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේ බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මස් වර්ග භාවිතය හොඳයි කියලත් කියනවා. ඉතින් මේක මම වඩා විශ්වාස කරන්නේ ගොඩක් වෙලාවට මේ මස් වර්ග භාවිතය අඩු කරනවා නම් හොඳයි කියලා. අපිට ඊට වැඩි හොඳ ප්‍රෝටීන් ප්‍රබව තියෙන නිසා. ඒ වගේම සමහර තැන්වලදී මේ සී ෆුඩ් විදිහට විශේෂයෙන්ම මේ සී ෆුඩ් හොඳයි කියන එක තමයි ගොඩක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ. හැබැයි අපි දන්න විදිහට අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පැත්තෙන් බැලුවොත් සී ෆුඩ් ගත්තාම ගොඩක් වෙලාවට මේ සැර බවින් යුක්තයි උෂ්ණාධික බවින් යුක්තයි. ඉතින් උෂ්ණාධික කෑම ගොඩක් වෙලාවට භාවිතය අඩු කරනවා හොඳයි කියන එක තමයි මගේ අදහස. ඉතින් අපි තවත් දේවල් සඳහන් කරනවා නම් ගොඩක් වෙලාවට මේ තද කොළපාට එළවලු විශේෂයෙන්ම මේ යකඩ බහුල එළවලු ගොඩාක් දුරට උපකාර වෙනවා මේම ශක්තිය වැඩි කරන්න. යකඩ බහුලවම තියෙන අපි දන්නවා මුරුංගවල ඊළඟට ওই නිවිති වගේ තද කොළපාට එළවලු පලා වර්ග ගත්තාම ඒවෙත් යකඩ බහුලව තියෙනවා. ඉතින් පලා වර්ග පොදුවේ ගන්න පුළුවන් හොඳයි කියලා. ඒ වගේම තමයි ඊළඟට අපිට සඳහන් කරන්න පුළුවන් මේ ධාන්‍ය වර්ග. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ගත්තාම කළු පාට මුං ඇට ගොඩාක් වඩා හොඳයි කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ ධාන්‍ය වර්ග අතුරින්.
ඉතින් ඊළඟට අපිට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්ම වාජීකරණ ගුණය ඊටාම ඉහළ දෙයක් තමයි ඇත්ත වශයෙන්ම මේ වඳුරු මෑ කියන ශාකය ඇත්ත වශයෙන්ම මේ වඳුරු මෑවල විශේෂයෙන්ම අපි දන්නවා කරල් හැදෙනවා ඒ කරල් ඇතුළේ තියෙනවා ඇට ඉතින් ගොඩක් වෙලාට මේ ඇට ගොඩාක් වාජීකරණ භාවයෙන් යුක්තයි කියලා සඳහන් කරලා තියෙනවා ප්‍රශ්නේ තියෙන අපිට මේවා දිගට හොයාගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ ඉතින් අනිත් එක තමයි මේ වඳුරු මෑ තිබ්බට එකපාරට ඒක උයලා කණ්ඩත් බෑ අපි දන්නවා ඒක යම්කිසි විෂ සහිත බවක් තියෙනවා. ඉතින් වඳුරු මෑ තියෙනවා නම් කවුරු හරි ඒක භාවිතා කරන ක්‍රමයකුත් තියෙනවා නිකන් උයලා කණ්ඩ ගියොත් නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට කියන්න ඇත්ත වශයෙන්ම වඳුරු මෑ තියෙනවා විශේෂයෙන් වඳුරු මෑ ඇට තියෙනවා නම් ඉස්සෙල්ල කරන්න ඕනේ වඳුරු මෑ ඇට අරගෙන මේක කිරෙන් තම්බලා ගන්න ඕනේ විෂ මරලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඇටවල තියෙන පියලි දෙක අයින් කරලා මැද තියෙන අංකුරෙත් ඉවත් කරලා තමයි ඊට පස්සේ තමයි ව්‍යංජනයක් විදිහට හදන්න ඕනේ. එහෙම නැතුව නිකන් හදලා ගන්න බෑ. එහෙම ගත්තොත් ඒකේ විෂ සහිත බව තියෙනවා. ඉතින් විෂ මරලා ගන්න ක්‍රමයක් තමයි මම ඔය සඳහන් කළේ. ඉතින් අපිට ඊළඟට සඳහන් කරන්න පුළුවන් විශේෂම දෙයක් තමයි මේ එළඟි තෙල් කියන ද්‍රව්‍ය. විවිසුදු එළඟි තෙල් ඇත්ත වශයෙන්ම වාජීකරණ ගුණයෙන් යුක්තයි. ඉතින් පිරිසුදු එළඟි තෙල් තියෙනවා නම් ඒක ක්‍රම කීපයකටම භාවිතා කරන්න පුළුවන්. මේක අපි ගන්න ආහාරයට එකතු කරලා මේ අපි ගන්න බත් වලට එකතු කරලා ගන්නත් පුළුවන් වෙනත් ව්‍යංජන වලට එකතු කරලා ගන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එළඟි තෙල් වලට ගොඩක් අය අකමැති. ඒක තියෙන සුවඳට අකමැති. ඉතින් කැමති අයත් ඉන්නවා බහුලව ඉන්නේ අකමැති අය. ඉතින් හැබැයි වාජීකරණ ගුණයෙන් ඉතාම ඉහළ දෙයක් තමයි මේ එළඟි තෙල්. ඒ වගේම වාජීකරණ ගුණයෙන් යුක්තයි කියලා සඳහන් කරලා තියෙනවා මේ මීපැණිත්. අපි දන්නවා මීපැණි කෝකට තෛලය වගේ හැමදේටම ගන්න එකක් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ. ඉතින් මීපැණි නොයෙකුත් ආකාරවලින් භාවිතා කරනවා. ඒක සඳහන් කරන්න ගියොත් මම මෙතන අපේ කාලේ දික් වෙනවා. අපි ඒක වෙනම මීපැණි වල ಗುಣ යටතේ සඳහන් කරන්න අදහස් කරනවා වෙනම වීඩියෝ එකකින්. ඊළඟට අපිට පළතුරු විදිහට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්ම අලිගැට පේර. එතකොට කාමරංග, එතකොට පේර, ඒ වගේ දේවල් අපිට සඳහන් කරන්න පුළුවන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ. ඒවා සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්. ඒ වගේම සැර නැති පළතුරු විශේෂයෙන්ම බෙලි වගේ දේවල්, මධ්‍යස්ථ ගුණයෙන් යුක්ත දේවල් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා වාජීකරණ ගුණය සහිතයි කියලා. ඒ වගේම අපි කවුරුත් දන්න දෙයක් අහලා තියෙන දෙයක් තමයි මේ රටේදී. රටේදී ගත්තාමත් වාජීකරණ ගුණයෙන් ගුණයක් තියෙන පළතුරක් විදිහට තමයි ගන්නෙ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ රටේදී වෙළඳපළේ තියෙන අර තලප කරලා තියෙන ඒවා නෙමෙයි ගන්න ඕනේ. ඒවට සීනි දාලා වෙනම හදලා තියෙන්නේ. ඉතින් රටේදී ගන්නව නම් අර රටේදී වෙනම තියෙන රටේදී තමයි ගන්න ඕනේ. ඒවයේ සීනි දාලා නැහැ ඇත්ත වශයෙන්ම. මොකද සීනි දාලා තියෙන ඒවා පාවිච්චි කරන්න බෑ විශේෂම දියවැඩියා වගේ තියෙන රෝගීන්ට. එතකොට දැන් මම සඳහන් කළා යම් යම් දේවල් අපිට සොයා ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේම තමයි අපිට විශේෂයෙන්ම මේ කැඳ වර්ග දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කැඳ වර්ග මේ වාජීකරණ ගුණය තියෙන. ඉතින් ඒකේ උඩින්ම තියෙන එකක් තමයි මේ වැල්පෙන්නෙල. කවුරුත් දන්න දෙයක්. සමහරු නිරතුරුවම භාවිතා කරනවා. ඉතින් මතක තියාගන්න ඕනේ කොච්චර ගුණදායක දේ වුණත් හැමදාම භාවිතා කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක භාවිතා කරන ක්‍රමයට භාවිතා කරන්න ඕනේ. නැත්තම් අගුණ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඊළඟට මේ ස්නායු පද්ධතිය ප්‍රාණවත් කරන විශේෂම කැඳ වර්ගයක් තමයි මේ හාතවාරිය වලින් හදන කැඳ. මේ හාතවාරිය කැඳවලට විශේෂයෙන්ම කොළපමණක් නොවේ විශේෂම අලත් එකතු කරලා කැඳ හදනවනම් ඉතාම වාජීකරණ ගුණයෙන් යුක්තයි. ස්නායු පද්ධතිය ප්‍රාණවත් වෙන්න ඉතාම හිතකර දෙයක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔය සඳහන් කරපු දේවල් වලට අමතරව අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල සඳහන් කරලා තියෙන තවත් කීපයක්ම මට මතක් වෙනවා. එකක් තමයි මේ අමුක්කරා කියන ශාකය. ඇත්ත වශයෙන්ම මේ අමුක්කරා වලින් අපි කියන්නේ ඒක සංස්කෘත වලින් අශ්වගන්ධ කියලා. මේ අශ්වගන්ධ ශාකය, ඒ ශාකයේ අල වලින් අල පිටි කරලා හදනවා මේ අශ්වගන්ධ චූර්ණය කියලා එකක්. ඒ කියන්නේ කුඩක්. අන්නේ පිටි භාවිතය ඒ වෛද්‍ය උපදේශ අනුව භාවිතා කළාමත් ඇත්ත වශයෙන්ම වාජීකරණ ශක්තිය ලැබෙනවා සිරුරට. ඒ වගේම තමයි තවත් ඖෂධයක් තියෙනවා මේ බින්තල් කියලා පුඩා ශාකයක්. ඒකෙත් අරගෙන ඒකෙත් අපි බින්තල් පිටි විදිහට අපිට ගන්න පුළුවන්.
ඒවත් අරගෙන භාවිතා කරන්න පුළුවන් වාජී කරන ඖෂධයක් විදිහට. ඒ වගේම තමයි කිරිබදු කියලා ශාකයක් තියෙනවා. කිරිබදු වැල් හැදෙන්නේ ඒකේ අලක් තියෙනවා. ඉතින් මේ කිරිබදු අල අරගෙන වේලලා කුඩු කරලා ගත්තාම ඒ පිටි අපිට භාවිතා කරන්න පුළුවන් වාජී කරන ඖෂධයක් විදිහට. ඉතින් මේවා තනි එකක් විදිහට නෙමෙයි ගොඩක් වෙලාවට මිශ්‍රණයක් විදිහට අරගෙනත් භාවිතා කරන්න පුළුවන්. යම් මේ ඖෂධ හදලා භාවිතා කරන්න පුළුවන්. ඊටාම ඉහළ වාජී කරන ගුණය යුක්ත දේවල්. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපේ වෛද්‍ය ක්‍රමය තුළ. ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි තවත් සරල දෙයක් තියෙනවා හැමෝම දන්න. ඒ මොකද්ද? මේ බුලත්. මේ බුලත් කියන දේ ඇත්ත වශයෙන්ම අපේ සංස්කෘතියේ බැඳිලා තියෙන සංස්කෘතිය එක්කම යන විශේෂ ශාකයක්, විශේෂ ඖෂධයක් ඇත්ත වශයෙන්. බුලත් විට ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ, බුලත් ශාකය ගැන. බුලත් ශාකයේ බුලත් කොළ ගැන. ඇත්ත වශයෙන් මේ බුලත් කොළය කියන එක වාජී කරන ගුණය යුක්තයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වාජී කරන ශක්තිය ලබා ගන්න ඕන අය, විශේෂයෙන්ම එම පැත්ත දුර්වලතා තියෙන අය, හැමදාම රැට බුලත් කොළයක් භාවිතා කරන එක හොඳයි. විශේෂයෙන්ම අර පීදිච්ච කොළ කියන ඒවා, ලපටි කොළෙත් නෙමෙයි, මෝරච්ච කොළෙත් නෙවෙයි, අතරමැද කොළෙ. ඉතින් ඉස්සර සංස්කෘතිය හැම ගෙදරම මේ බුලත් වට්ටියක් තිබුණ ඇත්ත වශයෙන්ම. මෙතන ඒ වාජී කරන ගුණය ලබා ගැනීමත් මේ සැඟවිලා තිබිච්ච රහසක් ඇත්ත වශයෙන්. ඉතින් ඒ අරුණහම මම කලින් සඳහන් කරා මේ කුළුබඩු වර්ග විශේෂයෙන්ම අධිකව භාවිතා කිරීම අහිත කරයි කියලා. හැබැයි ලංකාවේ තියෙන දේශීය කුළුබඩු වර්ග ඒ මද පමණින් භාවිතා කරන එක, ඒ සුදුසු ප්‍රමාණයට භාවිතා කරන එක වාජී ගුණය ලබා ගන්න හේතු වෙනවා. අධිකව භාවිතා කළොත් තමයි ඒක අගුණ බව තියෙන්නේ. ඉතින් අපේ දේශීය කුළුබඩු ගොඩක් වෙලාවට මේ අපේ මේ වාජී කරන ගුණය පවත්වා ගන්න හේතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අරුණහාම වෙනත් විදේශීය පළතුරු වර්ගත් සඳහන් කරලා තියෙනවා ගොඩක් දේවල් මේ වාජී කරන ගුණය තියෙනවා කියලා. අපි ඒව පස්සේ යන්න ඕනේ නැහැ ඇත්ත වශයෙන්ම. දැන් මම සඳහන් කරපු අපේ දේශීය දේවල් එක ගියම හොඳටම ඇති කියලා මට හිතෙන්නේ. ඕලන්ට දැන් පැහැදිලි මේ ගොඩාක් දේවල් තියෙනවා ඇත්ත වශයෙන්ම මේ වාජී කරන ගුණය ලබා ගන්න පුළුවන් දේවල්. ඉතින් අපි මගේ අත්දැකීම අනුව ඇත්ත වශයෙන්ම මම සඳහන් කරපු ඔය ටික තමයි ගොඩක් වෙලාවට මම ළඟට එන රෝගීන්ටත් මම උපදෙස් දෙන්නේ. ඇත්ත වශයෙන්ම හොඳ මේ ඇඟට දැනෙන වෙනසක් එනවා ඒව හරියට සිද්ධ කළා. ඉතින් අද අපි සඳහන් කළේ වාජී කරන එහෙම නැත්නම් ලිංගික ශක්තිය වැඩි වෙන්න උදව් වෙන, එහෙම නැත්නම් ප්‍රොඩිසියක් ප්‍රොපර්ටිස් තියෙන ආහාර සම්බන්ධව සහ අපේ දේශීය දේවල් සම්බන්ධව. දැන් ඔයාලට පැහැදිලි යම් යම් කරුණු කාරණා ඒ සම්බන්ධව තියෙන ඕගොල්ලෝ ගොඩක් දේවල් දැනගෙන ඉන්න නැතුව ඇති. ඉතින් අපින් යම් යම් කරුණු කාරණා සම්බන්ධ විමසන්නත් පුළුවන් කමෙන්ට්ස් වලින් අපිට ඉඩකඩ ලැබෙන විදිහට අපි ඒකට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. ඉතින් අදත් මම සමුගන්නව අමරණා මෙඩ් සර්විස් විශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.